නිරුවුන් සරණය හතය මහත්මය හලතිබන මේ කුසල් දහම්වල ප්‍රත්තිවේක්ෂා කිරීම කරන්නේ කොහොම දෙ යන්න පැහැදිලි කරගත හැකිෙන කියලා. ඒකෙන් අදහස් කරන්නේ පින්දහම් කරන කෙනෙක් අපි ලෞකිකව ඒ සම්මාධිට්්‍යයේ පහිටලා පින්දාාම් කරන කෙනෙක් ඒ කුසල් දහම් කරන කෙනෙක්. ඒ තමන්ට තමන් එව නැවත්ත සහිපත් කරන්නේ කොහමද කියන කාරණයක මේ හලතී ප්‍රත්වේක්ෂා කිරීම ට ලස්සන උතරයක්තිය නව බුදුරජාණන් වහන්සේග මහානාම කියන සාක්ක්‍යයා සෝතාාපන්න කෙනෙක්. තර සෝතාපන්න වෙච්ච මහනාම සාක්‍යතුමාත් බුදුරජාණන් වහන්සේග හනවා. යෝස්ෝභන්තේ අරියසාාවකු ආගත පළු විඤ්ඥාත සාාසනෝ සෝකතමේන විහාරේන බෞලන් විහරතී තියේකන්නේ ස්වාමීිණී භාගටන් වහන්ස ආගත්ත පලෝ විඤ්ඥාත ශාසනතකොට ආගත පලෝ කියන්න සෝතාපත්ති පලට පත්වෙච්ච විඤ්ඥාත ශාසනෝ කියන්නේ මේ බුදුාන්දුරන්ගේ ශාසනයේ නත්තම් බදු හන්දුරගේ පණිවිඩේ මුළ වනිින්ම තේරුන් ගත්තු. ඒන සෝතාාපනකි නතමයි චතුරත පිළිබඳ ූලික වබෝධිට සිස්සැරල්ලාම එන්නේ ස්‍යඥානයට පට සෝම්පාදේ පල් බඳ බෝධයට. ඒ ආපක නැතම ආර්ශාවකය කියල කියන්න එතකොට බලන්ඩ ඒ ආර්ශ්‍රාවකයා. සෝවාන් වෙච්චි කෙනාපවා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කතමේන විහාරයන බහුලන් විහරතීති. සෝ කතමේන විහාරයන ඒ ශාසනයේ දැනගත්තු මාර්ගඵලයට පැමිණිච්ච සෝතාපන්න වෙච්ච ඒ ආර්ශාවකය මොනවගේ විහරණයකෙන්ද බහුලව වාසය කරන්න ඕනකකි රහන චන කොයි විදිහෙදීවල්ද නිතර හිතන් ඩ ඕන බහුල වසයෙන් හිතහිතා, භාාවනාාවසයෙන් වඩ නොනමනවාද කියලා නතරමේ හන්නේ සෝතාපන්න ආරිශ්‍රාවකයක් එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සෝතාපන්න වෙච්ච ගිහිශාවකයට වත්න් එතනති ගැබුරෙන් ඔය පංචුපාදානස්කන්දය ගැන පටික් සවම්පාදය ගැන හේතු පල දහම ගැන ඒවිස්තරයක් කරන්නේ එතනති බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සමත භාවනා පැක්ටිං එයාගේ හිතර සතුටක් කියෙන ඒ ප්‍රෝතියක් ඇතිවෙන දෙයක් යායට සහික කරන්න කියන. තරවාර්මානය හුගාධනෙක වරදගත්තු දෙයක්වම දැකපු දවල් ලොකූ පිින්කම් කරලා දානමාන දීල එක තමරසාවාමීන් වහන්සේලවන්ගේ තන්නේක කියලදන්නේ දැන හෝනො දැන මටන එක පිළිගෑන්න පුළුවන් කමක්නෑ දැන් පින්ංකමක් කරලා ඒක අනිත්‍ය කියල සීකරනවා ඒක නික ප සිතතු ල්ලක් විතරයි අනිත්‍යය කිය එක. ඉළඟට එතනත් ඇතිනේ නාමරූපය එකත් අනිත්්‍යය කියලා පිහිතනෙන. තුර මේ ශාසනය තුළ ඒවගේ පින්දාාම කරගෙන ගුණධර්ම පුරාගෙන යනක යන කෙනකුට තියනෙන මානසි ගස්ව සිල්ලමුකක්දද. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒව කියන්න ඇතුව ඒසාකාටද සෝතාපන්න විච්ච ආර්ශ්‍රාවකයට මහානාමට කියනවා ආගතතුබල විඤ්‍යාද ශාසුනු පලේට පැමි නිච්ච ශසාසනය දනගත්තු අය මේ විදියට ගත කරන්න කිලායට සමඳ භාවනාටික් කියය නොවනුවද. බුදුහාහමුදුරු ගැ හි කරනවා. හිතිබී සෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ ආදී වශයෙන් බුද්ධානුසතිී වඩනවා මට කොච්චර භාග්‍යයක්ද ලැබුණ මේ වගේ ජීවිතය ගැන කියල දෙන්න ගැමුරින් තේරුන් ගත්තුූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මට සරණයන්ඩනේ ලැබුණනේ කියලා හැමවිලේම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණෝලින් කියවෙන කාරණනාගැන හිත හිතාය සදදුට පත්ව. ති බදුජාන් හන්සේ කිය න දිහයට බද්ානශසතිය වන කොට. නව මින් ස ර චිත් න් හෝ තියා ේසිත රග ල ලිට වෙන්න. නේවස ද ස පරියොතන් චිත්තන් හති. ද ේ ෙන් ලිට සිත. නේව හ පරි ු් තන් චිත්තන් හෝදේ ල හයත්නෑ කිය න බාන්ඩ බුදුරජාණන් වහන්සේ ගැන සිහිකරනකොට. අපට ඒවගේ විශාල ගෞරයක් චිත්ත ප්‍රමෝධයක්. තු ක් ැ ක් හස න් සේ ො කරන්න අපට කරන්න කිසි යක්නෑන. අපි හයි මොනුව හරි අධහන තැනකට ගිහිල්ල. අහසට අදදක උත්සගෙන මොකක්හරි පිළිමියයක් සහනැත්ත යමක් ඒ වගේ තැනක ගහි අන දෙවන කිය යක් ාග න තමයි ට හෙමදයක්න දුරජාන් හන්සේ කිය. ඉක්නිසාඒ ආරශාවකට කියන බුදුරජාණන් වහන්ේ සිහි කරන්න කියෙ කොට. ඒත යා ඇත්වෙනගෙන ලොකු සතුටක්. එතකොට ඒ සතුර නිසා උජුගත මේ වස තස්මින් සමය චිත්තං හෝතිී හිත හරි රිජයි යා ලොකු සතුටක් කැටවේෙන. ලබති අත්්‍යවේදං ඒවැන්ඒ ධර්මකාරණාවලෙන් කියවෙන බුදුගනෝලින් කියවන ඒ අර්ථ වැටහෙනවා ලබති ධම්මවේදං ඒ සතුටක් ඇැතුවේෙන ත්ෙක් ර්ත යත් ෙ. ධර්ම හි ම ಸ್രു හස රණ ണ ලබന කියලා. තട ද್ಯයක් ්‍රಮෝධයක් ് නു. ම් ೂപ සංගಿතം ಜ್ಯ. ಮදි පීති ാ. ්‍රීති ಹ තු നට ಪ್രಮത ത് വച് ന ්‍රීතියක් ැතිനു. පීති න ായ ප തത ීති ක കය ാංසිදනවා ಇළඟට පസදදകಯು സುಖവේදಯති കය സංසි നන ොට. පක් ැති ති ක ල ද්ධ න ංගහනු සතිය ඊල දිටම අනුස් ති භාව ටික කියන. ී මග ජීවිත පස හැ න ාඩු පාඩු ව රකි ටුවක් ර යක් තු ග ී මග ීර් ක් ොහම ත් ඒ. චාර ාව ක බුදුරජාණන් වන්සේ කිය ටික කොට බුද්ධානුස්್ති මා නු್ತති සගානුස්್ತති චීලාු සීලානුති, ඊල එකතම දැ මේ මහත්තය හපුකාරණ. පනිච රම් හනා රිය සාාවකෝ අත් න චාග අනුස්තරතයකර මන්ගේ ත්‍යයාගී භාවය තමන්ගේ පරිත්‍යාග සීලිත්වයක් සිහි කරනවා. ලාභ වතමී සුලත් දැම් වතම මට මහ ලාබ හැ ලැබන ම ද ලාබ. යෝහං මච්චේරමල පරිියුට්හිිතාය පජාය විගතමළ මච්චේරේන චේත සාගාරങ අ්‍යාවස මේ ලෝක මිනිස්සු ක් ෝම ැඩිහරියක්. ලෝබහෙන් මසුළු කමෙන් මැඩිලයින්නේ. ඒ ලෝබෙහෙන් මසුරු කමෙන් මැඩිච්ච මිනිස්සුන් අතර. මම මේ විදිහට මගේ දේවල් මට පරිත්‍යා කරන්න පුළුවන් කමතියනවා. ඒක මට ලොකොසාහතුටක් මුත්ත ചාගේෝ ම අත හර ජීවත්යන පහත පානී දෑහත සෝධගන ඉන්නවා දෙෙන්න්න. ඔස්සා ගරතුූ. ඇත හැරීමේ ඇලි වාශය කරනවා යාච යෝගු ල් න් සුදු ක ක ව ල්ල ම හත ගුත් මේ නොන හත්තයක යුත් ම හ ල කිය ෙ ශ තියන. ල්ලඩ සුදුසු කෙන දාන සංවි භාගරත්තුූ. එත ගොට මෙයා දුසීලයි මෙයා හොඳනෑ කියලා හිෙම එකක් නෑ. හොඳයට කාටත් සමසේ බෙදල හදල දෙනෝ තුවට යාගේ හිතම අධ්‍යස්ථව පුද්ගලයා හොයන්නෑ පුද්ගල ගේැවතුම් පැවතුම් හොයන්නෑ හැමෝටම එක විදියට සලකනවා. මේ විදිහයට. ්‍යයාගේ භාවේ තමන්ගේ කරන කුසල්ලේ කොට කියන චාගානුෂෂතය කියලා තමගේ දාානය තමගගේ සීල් ඒ සීවි කරන්න කොටේවා. එයායට ලොක සතුටක් ඇතිවල අරුවගේම සිතේ ප්‍රමෝදයක් ඇතුවෙල්ලා හිතේ කයටයට පහසුවක් ඇතුවෙලා කයේ පස්ස අදධ්‍යියක් ඇතුවෙලා ඊ ළඟට හිත සින්දිල හිතේ සමාධිමත් භ ඇතුවෙන ව කියනවා. දැබලන්න ව එවිදිහෙයටට බදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙච්ච ආර් ශාවකටත් කියන්නේ. ඒවා මේ එතන නාමරූපා නිත්‍යයි ඒවත් නිත්‍ය අරකත්ත නිත්්‍යයකගේ හෙමිතන්න නෙමේ ඒ එක විදර්ශනාවකෙන් ඇිව අනිත්‍යය නිත්‍යය කියලා හිතනගෙනෙම එක ප්‍රඥාව අපි දකින එකක්නි. තින් ඔය විදිහටය සමතයෙන් හිත සංසින්ධවාගෙන හොඳ හිත සමාධිමත්වනාට පස්සේ තමයි අපිට විදර්ශනාවට යන්නතියන්. ඒකයිද මිසාකාවුනත් ඇල්ල කිව්වාහම බුදුරජාණන් වහන්සේට වගේදෙවල් හරිර බුදුහම්ිර කතා කල්ලාති. ලෞකික සම්මාදිිට්ි මය සංසාරගවන විශ්වාස කරන කෙනා තුළ. ඒ ගුණධහර්ම මත්වෙන විදිහයට බුදුරජාණන් වහන්සේ. ඒව උපදෙස් දීලතියෙන. ඒ නිසා දැන් මහත්මය කරපු අප්‍රමාණපු්‍ය සම්භාරය. හැම දාම සිහරන්න පුළුවන්කවතින මඟතන වන්නකමට හනකවශ්‍යන ඒ ත රම්පින් කල්ල තියෙන මංගේ වැකික මතත්කරන්න වවශ්‍ය නැහැ. ඒ සෑම දෙයක්ම සිහිපත් කල්ලා. මටමගේ ජීවිතයේ මේ විදිටාහරෙන්න්ට පුළුවන්ක ලැිලතින. ොච්ච සන ාවන්තද. සල්ලි යන මිනිස් සුපින් කරනවා ද නෑන. එක ේලක ල හර හිල ොච්ච විදන්න න බ න විනාාස කරනු. ම හි නෑ හොඳේවේට මන් පින්දහන් කරගෙන ජීවක්තියෙනන. මගේ ත්‍යයාග ීලී බවකිලෙ සීකරන් න්. ඒක නිත්ත දු ාත් ම සහිකරන්න කියල හදර කියීල නෑ. එනිසා මේ ගමනයනග නෑට තියනෙන මානසික අශ්ව සිල්ල තමයි. ඒ විදිහට හිතලා අර දෙහාන පැත්තට හිත හැරවෙන විදිහට වානසික සුවයක් ලැබෙන විදිහෙට ඒ කට යුත් ඉදින එක නැත්තන්ගේ චාගාන ස්‍රති භාවනාව ේදින එකු කුසල් කරණ කෙනාට විදිහට තමන්ගේ ජීවිතය ගැන හිතල අප්‍රමාණ සතුටක් හිතේ සමාධයක් ඇති ගැරගෙන සැනසිල්ලේ ඉන්ඩ පුලුවන්කම තියනවා. ල්ත් කියෙනනට තමන්ගේ සිල්වත් භාවයගෙන හිතර නේ දුස්සල මිනිස්සුමැදදිම මෙච්චර ජීවිතයක් ගත කරනවා අනගෙලකින් සතුරට පත්වන්න ූුවන් කමතියන. තින් ඔය විදිහයට බුද්ධානුස්සතිය දමානුසතිය සංහනුස්සතිය චාගානුස්්‍රැතිය දේවතානුසතිය අ දැන් සහරු කියෙනවන දෙව දෙවිලෝක අන්ඩඕන්න ඒත් එමයි මේයි කියල හෙම කියන්න ඇතුර ජණන්වාස දිවිලෝකත් මේ වගේම සැපසමීටෝඩත් සැපතියන තැන් ඒවා.ඉතින් ඒවට ගාම මාර්ග පල්ලාබී දෙවරන්න. ඒවාට ඒවට අපිට යන්න පුළුවන් සුරුසුකම්තියනෝනම් තමා තුළ සද්හ සීල් සුත්‍රය චාග පං්ඥාතිය නෝනං තමටේ දිවලෝකෝලත් පිහිත පීටවාගන්න පුළුවන් කමතියන. දැංව සංහාරූපති සූත්‍රය බලඩ සෝතානු දහත සූත්‍රයේ කිවල බලන්න ඔව ඇතින්නේ ඒවා. එනිසා සමහරයි කිසීම දෙයක් ගන්නතු අට ගේටව නිරු දේ දරපතික්ෂප කරන. එතොරම මේ පින්ඳහන් කරන්නේ මනිසුන්ට තියෙන සැසීම කක්ද. ඒක්තනා නිත්්‍යයක එක ඒවසිහි කරන්නෑ ඒ එකයි විසාකාව ඔච්චර විරවිහාරහදල තවතවත් බුදුරජාණන් වහන්සේගේ මේ දන්දිමින් යිමන් දන්දින්න කියන කාරණය අ චිත්තාාලංකාරය පිණිස දදිනව ෙලාෑ කියන්නේ. එඇස මේ බුදුහන්දුුවන්ට කියන චිත්තාාලංකාරන් චිත්ත පරිකාරත්තන් දානන්දීති. සිතේ අලංකාය සිතට පරිෂ්කාර පිණිස මන් දන්දිනවය කියෙනගින් අදහස් කරන්නේ මනභාවනා කරගන්න්ඩ සුදුසිවිදයට මනස සකස්වෙන්ට තමන් කරපු කුසලේ සිහිපත් කරමවා. එහෙම සීපත් කරල හිත සංසිනය ගොටොන්න අපි ඊට පස්සිේ විදර්ශනනාපත්ත ටැරෙනෝ එක වෙනම කාරණයක් සහ ගැඹබරුකාරණයක්. එනිසා බොහොම හොඳයි කහපවේක මංහුගාක් දකපු දෙයක් තම හලක්ස්වාමින්හන්සේලම කුසලේට පිනට. ඒවමි සංසාරය යන දේවල් හැටියට මන්දකරතිව කියනෝ මාරයයාගේ උගලක් කිය තින ඉති බුදුරහාදුිර කවදාගත්. පින්ඳහාම් ගුණධර්ම කුසල්ල මාර්යට යිති කියලා මාරයට කියැනෙ මෙිහෙමයි. ඇති මාර්ග වඩන කෙනකුට ඒක ඉතින් පිනපවා කරන්න හැනෙවේ පිනපව අතහැරෙනවා ඉබේ අවබෝධය එන්න කොටේ එක කෙ හතන් වහන්සේට එකයි පං්ඥපාප පහහිනස්ස නත්හිජාගරත්තුවූ භයන්. රාතන් වහන්සේට පිනපව දෙකම නැහැකිඳකින් අදස් කරන්න උන්හන්සේ පින් කරන්න ය කිය එකගෙමේ හපදවල් කරන්න කියෙනෙගෙනෙමේ. කරල සංසාරයන කෙනෙක් නැහැ කියලා අවබෝධ කරලා තියෙනවා. එනිසා අවබෝධයෙන් යුක්තව වන්හන්සේ හැම කටේ තම් කරනවා ඒවාට නැත්තේ විපාකයක් අවතු පතක්නද නිසා විපාකයක් නෑ. ති අ වගේ මහා ගාම්බීර කාරණය කොහොමුණත් තමන්ගේ කු සැල සම්පත්තිය ඔය විදිහට ඉතාම සතුටින් සහිපත් කරමින් හිතේ සමාධයක් වැඩින විදිට ඒ කාරණ එක එක එකින් සහි කරල හිත සගස් කරගන්න පුළුවන් කම තියෙනවා. විදර්ශනාවට අදාල විදිහෙට ඉතිං ඔ කාර්ණනාටික දෙනට ඇතිමංහිතන්නේ ආයත්මන හර තියෙනෝනගේ පිළිබඳ පසය ඇහැහුවහම මක්හරි මතක් කල දෙන්න පුළුවන් කමතියනවා. තෙරුවන් සරණයි.